ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම අද වීඩියෝෙන් කතා කරන්නේ යුරෝපයේ පිහිටා තිබෙන ඉතාමත්ම සුන්දර කුඩා රටක් පිළිබඳව. මෙය හඳුන්වන්නේ ඇන්ඩෝරා නමින්. ඇතරම ඇන්ඩෝරාව යුරෝපයේ පිහිටා තිබුණත් එය යුරෝපා සංගමයේ හෝ ෂෙන්ගන් සම්මුතිය සමාජිකයක් නෙමෙයි. නමුත් මේ කාරණා කිහිපයක් නිසා කලාපයේ රටවල් අතරින් ඉතාමත්ම සුවිශේෂී සහ ජනප්‍රියම රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව සහ ඇන්ඩෝරාව පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර මේ වීඩියෝෙන් සොයා බලමු. भूगोलीय वसैन एंडोरा पीहिटा तिबेन्ने यूरोपे बटीर कोटसे मे संपूर्ण गोडबिमेन वटव लैंडलोक लटाक विदियट हूं पुलवान एनो एंडोरा समगिन देश सीमा बेदागन रटवालवेन्ने नगनहिरी फ्रांसे सह बटहिरी निष्पाण्य रटे संपूर्ण विशाल वर्ग किलोमीटर हारसी हतल शतक पमनाय एनो मे यूरोपे कुडाम रटवालतरी एकाकियट हूं पुलवान नमुत एंडोरा कुडा रटाकुना मे इतामत्म सुंदर सह सुविशेषी रटाक विदियट हूं पुलवान मोकद मेहि रटपुरा इतामत्म විචිත්‍රවත් බෝධාර්ශන දැක ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව මෙය වර්ග කිලෝමීටර් 467ක් තරම් ඉතාමත්ම කුඩා රටක් වුණත් රටේ උසම ස්ථානය මීටර් 2942ක් තරම් උසකින් යුක්තයි. මේ නිසා රට පුරාම ගැඹුරු නිම්න සහ ගංගා දැක ගන්න පුළුවන්. රටේ උසම ස්ථාන වසරේ වැඩි කාලයක් හිමෙන් වැසී පවතිනවා. ඒ නිසා ඇන්ඩෝරාව කියන්නේ ලෝ පුරා සිටින හිම ක්‍රීඩකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය ස්ථානයක්. මෙහි පවතින කඳුකර භූ විෂමතාවයක් නිසා රටේ දේශගුණයේ උන්නතාංශය අනුව වෙනස් වෙනවා. ඒ අනුව ගිම්හාන සමය වුණත් රටේ උස ස්ථානවල සීත දේශගුණයක් පවතිනවා. එම කාලය තුළ රටේ අනිකුත් ප්‍රදේශවල විචාල දේශගුණයක් පවතින අතර සීතල සමය රට පුරාම හිමපතනය දැක ගන්න පුළුවන්. රටේ අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ලාවෙලා නමින්. එය ඇන්ඩෝරාවේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. එය සැලකෙන්නේ රටේ ආර්ථික සහ සංස්කෘතික මධ්‍යස්ථානය විදියට. 2023 වර්ෂයේ වෙද්දී ඇන්ඩෝරාවේ ජනගහනය 79535ක් වෙනවා. ඒ අනුව මෙයත් ලෝකේ කුඩාම ජනගහනයක් ඇති රටවල් අතරින් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. එම ජනගහනයේ 148.8%ක්ම සිටින්නේ කැන්ටලන් ජාතිකයන්. ඊට අමතරව 125.1%ක් ඉස්පාඤ්ඤ ජාතිකයන්, 112ක් පෘතුගීසි ජාතිකයන් සහ 4.4% ප්‍රංශ ජාතිකයන් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම සහ නිල භාෂාව විදියට සැලකෙන්නේ කැන්ටලන්. නමුත් මෙහි බහුලවම ඉස්පාඤ්ඤ සහ ප්‍රංශ භාෂාවත් භාවිත වෙනවා. ඇන්ඩෝරාවේ ප්‍රධානම ආගම විදියට සැලකෙන්නේ ක්‍රිස්තියානි. මෙහි දේශපාලන ක්‍රමය සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ රාජාණ්ඩුවේ අද්විතීය සම්මිශ්‍රණයක් විදියට. ඒ අනුව ඇන්ඩෝරාවේ සම කුමාරවරුන් දෙදෙනෙක් සිටිනවා. එම සම කුමාරවරුන් වෙන්නේ ප්‍රංශ ජනාධිපති සහ ඉස්පාඤ්ඤ කැටලෝනියාවේ බිසොප්වරයා. නමුත් මෙම සම කුමාරවරුන් සැලකෙන්නේ සංකේත ආත්මක රාජ්‍ය නායකයන් විදියට. ඒ නිසා රටේ බලය පැවරී තිබෙන්නේ රජයේ ප්‍රධානියා ලෙසින් සැලකෙන අග්‍රාමාත්‍යවරයාට. ඇන්ඩෝරාවේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව ඇන්ඩෝරාව කියන්නේ ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක්. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී මෙහි දාල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 3.4ක් වෙනවා. ඇතරම එය ලෝකේ කුඩාම ආර්ථිකයන්ගෙන් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙහි සිටින ඉතාමත්ම අඩු ජනගහනයට මෙය ඉතාමත්ම දැවැන්ත ආර්ථිකයක් විදියට සැලකෙනවා. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී මෙහි ඒක පුද්ගල දාල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 47930ක් වෙනවා. එය ප්‍රංශයේ ඒක පුද්ගල ආදායමට සමානයි. නමුත් ප්‍රංශයටත් වඩා උසස් ජීවන තත්ත්වයක් ඇන්ඩෝරාවේ පවතිනවා. එයට ප්‍රධානම හේතුවක් වෙන්නේ මෙහි ඇති ඉතාමත්ම අඩු බදු අනුපාතය. ඇත්තටම ඇන්ඩෝරා කියන්නේ තීරු බදු රහිත රටක්. ඒ නිසා මෙහි ආදායම් මට්ටම් ප්‍රංශයට සමාන උනත් මෙහි ජීවන වියදම් ප්‍රංශයට සාපේක්ෂව ඉතාමත්ම ලාභදායි වෙනවා. ඇන්ඩෝරා ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ සංචාරක, වෙළඳාම, බැංකු සහ මූල්‍ය සේවා. ඇන්ඩෝරා ආර්ථිකයේ කොඳුනාරටිය විදියට සැලකෙන්නේ සංචාරක කර්මාන්තය. මෙහි සංචාරක කර්මාන්තය වර්ධනය වෙන්න බලපාන ප්‍රධානම සාධක දෙක විදියට සැලකෙන්නේ තීරුබදු රහිත කඩසාප්පු සහ මනරම් බෝදර්ශන. ඇතරම ඇන්ඩෝරා කියන්නේ තීරුබදු රහිත රටක් නිසා මෙය යුරෝපයේ ලාභම ස්ථානයක් විදියට තමයි සැලකෙන්නේ. ඒ නිසා යුරෝපයේ බොහෝ රටවල පුද්ගලයන් සාප්පු සවාරි සඳහා ඇන්ඩෝරාවට පැමිණෙනවා. විශේෂයෙන්ම යුරෝපා රටවල් අතරින් මත්පැන්, චොක්ලට්, ඇඳුම් පැළඳුම් ඇතුළු සිල්වර් බඩු සඳහා ලාභදායම ස්ථානය විදියට සැලකෙන්නේ ඇන්ඩෝරාව. අමතරව වීඩියෝ මුලින් සඳහන් කළා වගේ ඇන්ඩෝරාව කියන්නේ ඉතාමත්ම සුන්දර කඳුකර දේශගුණයක් සහිත රටක්. ඒ නිසා ලෝ පුරා සිටින හිම ක්‍රීඩකයන් අතරත් මෙය ඉතාමත්ම ජනප්‍රියයි. මේ සියලුම කාරණාවන් නිසා ඇන්ඩෝරාවේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ සංචාර කර්මාන්තය. ඊට අමතරව මෙහි දෙවන ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ බැංකු සහ මූල්‍ය සේවා. අතරම මෙවැනි ස්වාභාවික සම්පත් අඩු ඉතාමත්ම කුඩා රටවල් බැංකු සහ මූල්‍ය සේවා පිළිබඳ අවධානය යොමු කරනවා. යුරෝපයේ එවැනි අනිකුත් රටවල් විදියට ලිච්ටන්ස්ටයින්, මොනාකෝ සහ ලක්සම්බර්ග්
කියලත් හඳුන්වන්න පුළුවන්. ඇතරම ඒ හා සමානවම අන්ඩෝරාව තුලත් ඉතාමත්ම හොඳින් සංවර්ධිත මූල්‍ය සහ බැංකු පද්ධතියක් පවතිනවා. නමුත් වර්තමානයේ වෙද්දි මෙහි බැංකු පද්ධතියට මුදල් විසුද්ධිකරණය සහ බදු පැහැර හැරීම පිළිබඳ ගැටලුවක් මතු වුණා. ඒ නිසා මෙහි බැංකු පද්ධතියේ විනිවිදභාවය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියක් ඇති වී ඇති නිසා මේ වෙද්දි ආයෝජන අඩු වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට අන්ඩෝරා දල් දේශීය නිෂ්පාදනයේ පසුගිය වසර 10 තුළ යම් අඩුවීමක් දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදියට 2008 වර්ෂයේ මෙහි ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 53,719ක් වුණා. නමුත් 2023 වර්ෂයේ වෙද්දි එය ඇමරිකන් ඩොලර් 47,930ක් දක්වා අඩු වී තිබෙනවා. ඇන්ඩෝරාව කියන්නේ යුරෝපා සංගමයට හෝ ෂෙන්ගන් සම්මුතියට අයිති රටක් නෙමෙයි. නමුත් ෂෙන්ගන් වීසාවක් තිබෙන ඕනෑම පුද්ගලයෙක්ට එම වීසාව මගින් ඇන්ඩෝරාවට ඇතුල් වෙන්න හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ යුරෝපා සංගමයත් සමග ජාත්‍යන්තර ගනුදෙනු වලදී රේගු බද්දෙන් නිදහස් කර තිබෙනවා. ඒ නිසා එම වාසිය ජනතාවටත් ලබා දීමට ඇන්ඩෝරා රජය කටයුතු කර තිබෙනවා. මීට අමතරව මෙහි ආර්ථිකයට යම් තරමකින් දායකත්වයේ දක්වන තවත් අංශ දෙකක් වෙන්නේ කෘෂිකර්මාන්තය සහ විදේශීය ආයෝජන. ඇතරම ඇන්ඩෝරාව කියන්නේ කඳුකර දේශ ගුණයක් සහිත රටක් නිසා වග කරන්න පුළුවන් භූමි ඉතාමත්ම අඩු රටක්. නමුත් හැකි සෑම ඉඩක්ම කෘෂිකාර්මික භූමියක් විදියට නගා සිටුවන්න අන්ඩෝරාව කටයුතු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට රටේ ගෘහස්ථාහාර රට තුලම නිෂ්පාදනය කරගන්නා බවට වාර්තා වෙනවා. මීට අමතරව ඇන්ඩෝරාව කියන්නේ විදේශීය ආයෝජන සඳහාත් ඉතාමත්ම සුදුසු ස්ථානයක්. මෙහි ව්‍යාපාර නිදහස ඉතාමත්ම උසස් මට්ටමකින් පවතිනවා. මීට අමතරව ව්‍යාපාර සඳහා රජයෙන් සිදු කරන දිර්ඝයන්වීමත් ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට යුරෝපයේ වෙනත් රටවලට සාපේක්ෂව මෙහි විරකී අනුපාතය පවතින්නේ ඉතාමත්ම අඩු මට්ටමක. මීට අමතරව රට තුල අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආරක්ෂාවත් ඉතාමත්ම උසස් මට්ටමකින් පවතින බවටයි වාර්තා වෙන්නේ. ඒ නිසා 2023 වර්ෂයේ වෙද්දී මොවුන් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 40 වෙනි ස්ථානයේ. සමස්තයක් විදියට මෙය ඉතාමත්ම උසස් ජීවන තත්ත්වයක් ඇති ඉතාමත්ම ලාභදායි ධනවත් රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝව සමුගන්නම්. ඒ වගේම අපිව subscribe කරන්න තමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.